හැමෝටම නිරෝගිමත් සුබ දවසක් මම අදත්තාාව අලු ත්‍රෙසිපියකක් කරගෙන. මම ඔයාලත් එෙක් හද චීසි ගාලිග්‍රෙඩ් හදන්නේ යන්නේ. ගාලිග ග්‍රෙඩ් ගෙදර හදාගත් තම අපිට කැමතිරසයකින් හදාගන්නත් පුළුවන් ඒ වගේම එවිලෙම හදාගෙන ආහාරයට ගත්තම එක රසයත් වැඩි. ඒ වගේම ඒ තිය නැවුම් බව කඩෙන්ගෙනල්ලා අවන්න ෙදාල කද්දි ලැබෙන්න්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මොනවද අවශ්‍ය කියලා පිටිග්‍රෑම් දෙසිය පණහක් වීස්තේ හැඳි එකක් සීනිත් මේ සැහැඳි එකක් තලාගත්ත සුදුලූුණු මේ සැහැඳිය එක හමාරක් බට ග්‍රෑම් පණහක් පොඩියට කපාගත්ත පාස්ලිකුල පහක් හයක් එලකිරි මිලිලිටර් දෙසීයක් ඔයාලට ප්‍රශ්මිල් ගෙදර නැත්නම් ඉටිහිරි මේසෙ හැඳි තුනක් මදරස්නය වතුර මිල්ලීඩර් එකසිය හැත්තපහක දිය කරලා ගන්න පුළුව. චීස්කෝප්ප හතරෙන් එකක් චිස් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ නමුත් මේ ගාලික් බ්‍රෙඩ් එකෙන් මැදර චිස් දෑම ොඩක් රසායි යාලට කැමති නම් චිස් දාගන්න නැතුවත් හදාගාන්න පුුව. එක් ගොෂ්කරගන්න ගසාගත්ත බිත්තරයක් ොයාලට කැමතිනම්ක් බිත්තර භාගයක් ඩෝයකට දාල භාගයක් එක්ගෝෂ කරගන්න තියාගාන පුළුවන් මමනන් ඩෝයකට බිත්තර එකතු කරන්නේ නැහැද. දෝයකට බිත්තර එකතු කරේ නෑ කියලා රසේ වෙනසක් වෙන්නෙත් නෑ. ගාලිග බ්‍රෙඩ් එක සරසගන්න තලට මේ සැහැන්දක් පමණ අවශ්‍ය ප්‍රමාණයට ලුන්වු තවත් රසවත් කර ගන මම ඔරිගාන ටිකක් කරගෙන තියෙනයි අත්‍යවශ්‍ය නැහ. ඇැම් ම ඩෝය එකක හදාගන්න යන්නේ මෙ ෝ අතින් නීට් කරගන්නත් පුළුවන් එහෙම නැත්තං ස්ටෑන් මික්සයකින් නීට් කරගන්නත් පුළුවන් හෑන් මික්ස එකේ ඩෝහුක්වලිින්ක් නීට් කරගන්නත් පුළුවන් මමාද ඩෝක නීට් කරගන්නේ යන්නේ ස්ටෑන් මික්ස එකක. ඔයාලා අලුතෙම බේක් කරන කෙනෙක් නං අතින් නීට් කරගන්න එදිය බලාගන්නා වශ්‍යනං මේ වීඩියෝ එක ඇතිින් මම ලිංක එකක් දාලා තියෙනවා. දැම්මම මික්ස් කරන බෝල් එකට පිටිටිකත් බටටිකෙන් ග්‍රෑම් පහලවක් පමණත් ඊීස්ටිකත් සීණි ටිකත් එකතු කරගන්නවා. ලුණු තේ හැදිී හතරයෙන් තුනකුත් එකතු කරගන්නවා. ඔයාලා මේ ඊීස් ඔයාලට ශුවන් නැත්තං මේ හොඳ ඊීස්ද කියන එක මදරස්නය කිරිමේ සැහැඳි හතරක් පහක් එකතු කරලා ඊස් සීණී එකතු කරලා හොඳින් කලවම් කරලා විනාරි දෙකතුනක් විපෙන්න තියලා. ික ඇක්ටවේට් උනාට පසේ පිටිට මිෂ්්‍රණයට එකතුකරගන්න. බ්‍රෙඩ් එක ගොඩාක් රසවෙන්න ගාලික්තේ හැන්දකුත් ඔරිගානොත්තේ හැඳදි කාලකුත් එකතු කරගන්නවා ඊට පස්සේ කිරිමිල් ලීටර් දෙසිියත් එකතු කරගෙන මුලින් අඩුවේගයකින් පටන්ගෙන ඉන් පස මධ්‍යම වේගයකට දාලා විනාඩි පහක්හායත් හොඳින් නීට් කරගන්නවා. දැම් මේේ ඩෝයක නීට් කරගෙන ඉවරයි මම උඩින් තෙල තේ හැන්දක් පමණ එකතුකරගෙන පරිින් රැප්පැහකින් වහලා උනුසුම්ස්ථානයකින් සයිස්ක ඩබ්බල් වෙනතුරු පිපෙන්න තියෙන. දැන් ඩෝය එකේ සයිස් එක ඩබ්බල් වෙලා තියෙන්නේ පිරිිටිකක් ඉසගත්ත මැට්ටකට මම ඩෝයක දාලා මෙන මේ විදියට බෝලයක් ආකාරයට හදාගන්නවා. ඔයාලට කැමති නං ඩෝ එකින් පොඩිගාලි බ්‍රෙඩ් එකක් හදාගන්නත් පුළුවන් නමුත් මමාද ගාලි බ්‍රෙඩ් එකක් හදාගන්න යන්නේ එස වෙන මේ විදිට ඕවල්ෂේප් එකට තුනී කරගන්නවා තුනකරද්දි හොඳන් හැම තැනම එක විදියට තුනිීකරගන්න අවශ්‍යයි තුනිකරගෙන බේක්කරන ට්‍රේකෙන් තියාගන්නවා ඉන් පසු මේ බටර් ටික අප විස්සක්විතර මයික්‍රෝවේකර දාලා මෙල්ට් කරගන්න ඔයාලට මේක ලිපේ කරගන්නත් පුළුවන් මයික්‍රෝේකක් පාවිච්චි කරන්න ඇති කෙනෙකුටන. එන් පසු මේල්් කරගත්ත බට ටිකට අපි ඉතුරු කරගත්ත ගාලික්්ටිකත් එකතු කරගෙන මේ විදිට හොඳින් කලවම් කරගන්නවා. ඉන් පසු කපාගත්ත පාස්ලි ටිකත් එකතු කරගෙන මෙන මේ විදිට මේ බ්‍රෙඩ් එකේ තවරගන්නවා. දැන් මොසරැල්ල චීස්්ටිකත් මේ විදදියට එකතු කරගන්නවා ඉන් පසු මේ විදිර පරෙස්සමට නවාගන්නෝ. මෙතැනදි මේ එජේස් හොඳට සීල් කරගන්න අවශ්‍යයි නැත්තම් බේක්වෙද්දි බට්ටර්ටික මේල්ට ට්‍රෙලා එලියට එන්න පුළුවන්. එජේස් ලස්සන්ට අත්තින් මෙෙන මේ විදියට හැඩයට හදාගෙන හොඳින් සීල් කරගන්න. දැන් එක් බොස් කරගන්නවා මේවෙද්දි අවර් එක එක සෙල්සිියස් අංශක දෙසීයට ප්‍රීහිීට්‍රවෙන්න්න දාලා තියෙන්නේෙ ඉන් පසු අපි ඉතුරු කරගත්තා ගාලි බට පේස්ටිකෙන් ටිකක් මෙන මේ විදියට උඩින් තවරගන්නවා. ඉන් පසු පාස්ලි කොළ ටිකුත් උඩින් එකතු කරගෙන ඇ ටිකුත් ඉසගන්නවා ඉන් පසු ඔරිගානොත් ඒේ හැඳි කාලක් විතර ප්‍රෙඩ්ඩක උඩින් ඉසගන්නවා ඉන්පසු ගාලි බ්‍රෙඩ්ඩක උඩිින් පිහියකින් මෙන්න මේ විදියට යන්තමින් මාක්කරගන්නවා. මේ විදිර මාකර ගනිඉදදි ගැබුරුවට කපාගානෙන් නෑ යන්තන් උඩින් මාක්කර ගන්නවා විතරයි දැන් අවන්නෙකරෙඩී ගාලිග බ්‍රෙඩ්ක අවන්නකට දාලා මිනිිත්තු විස්සක් විතර මෙ බේක්වෙන්න යන කාලය අවන්නකෙන් අවන්නකට වෙනස්වෙන්න පුළුවන් ගෝල්ඩන් බ්‍රව් වනතුරු බේක් කරගන්නවා. එයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් පහලති යන සබස්ක්‍රයිබ් බට් එක ප්‍රිස් කරන්න ඉන් පසු බිල් අයිකන් එකත් ප්‍රස් කරලා ඕල් කියල තේරුවොත් අලුතෙන් වීඩියෝස් එකතු කළ සැනින්ම ඔයාලට බලන්න පුළුවනි. බිනාඩි විස්සකට පස්සේ මම හදාගත්ත ගාලිබ්‍රෙඩ් එක. බේක්වෙලා ඉවරයි ලස්සන රන්වන් පාඨකට ඇවිල්ල තියෙන්නේෙ හරිම සුවඳයි. දැන් ඔයාලට පේනම ඇති හොඳී හොඳට සොප්ටට මේ බ්‍රෙඩ්ක ඇවිල්ල තියෙන්නේ ඒ වගේ යට ලස්සන රන්වන් පාටකට ඇවිල්ලා තියෙන්නේ පිච්චිලත් නැහැ ඒවගේම චීස් මමයාට කපල පෙන්න්නන්නම් කෑල්ලක් චීස්ටික හොඳට මේට වෙලා මැදත් හොඳට බේක්වෙලා තියෙන්නේ. ඒ බ්‍රෙඩ් එක හරීම සොප්ට් හරීම සුවන්ඳයි ඒවක්ගේ හරිම රසයි මම නිතරම හදනවා ඉතින් ඔයාලත් මේ විදියට ගෙදරදීම ගාලි බ්‍රෙඩ් හදාගෙන නැවුම්බ ඉතාම රස්සවත්ව උනූනුවම රස්විඳින්. ඔයාලට බොහොම ස්තූතියි අලු ත්‍රෙසිපිය එකක් එක්ක නැවත ඉක්මනින් හමුවමු